ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරිකාල සීමාවේ කුමන විදිහේ පාලනයක්ද කියන එක ජනතාව දැඩි ලෙස අවධානයෙන් ඉන්නේ විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේදය අපි ටැක්සියරුවකට යන්න කල වැඩි කියලා කවුරු හරි තර්ක කරොත් ඔව් අපි කියනවා ඒක වැඩි වෙන්න පුළුවන් හැබැයි ප්‍රශ්න වෙලා තියෙන එක නෙවෙයි අපිට පේනවා යම් ආරම්භයක් ලබාගත් මොහොතේම ඒ ආරම්භය සාර්ථකව ගමනක ආරම්භයක් කියලා පෙනෙන්නට අපිට නැහැ ඒ නිසා අපි අනාවැකි කියන්න බෑ නමුත් අපිට පේනවා ජනතාව අපේක්ෂා කරන ඒ රාජ්‍ය රාමුව වෙනස් කරන්න ජනතාව අපේක්ෂා කරන පරිපාලන වෙනස ඇති කරන්න තාමත් ඔවුන් කිසිදු ආකාරයක පියවරකට ගිහිල්ලා නැහැ ඒක තමයි ඇත්ත කතාව එහෙනම් ඒ සම්ප්‍රදායික පාරමයි ගමන් කරන්නේ හැබැයි ජනතාවගේ පැත්තෙන් ඔවුන් හිතුවා ඊට වඩා වෙනසකින් මේ ආණ්ඩුව ආරම්භ වේවි කියලා. ඉතින් ඒ නිසා අපි ජනතාවගෙන් කියනවා මින් එහාට යන කාල පරිච්ඡේදය කොයි විදියට යාවිද කියලා අපිට දැනෙන නිසා අපි කියන්න කැමති අලුත් වෙනසක් ඇති කරන්න නම් මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි සමග ජන බලවේගයේ සමග සන්ධානයේ බලයටපත් කිරීම සඳහා සහයෝගය ලබා දෙන්න කියලා අපි සියලු දෙනාගෙන් ඉල්ලන්න කැමති. සුන්දර යුරෝපාවේ ට්‍රේන රථ රීතරන් සඳහා එබර්තු රසක් මාන් ඉන්ටර්නැෂනල් කලනියා. එක්සත් ජාතික පක්ෂයේ පිරිස් ගණනාවක් ඒ කියන්නේ පක්ෂයේ හිටපු යම් යම් නිලධාරීන් ඒ වගේම හිටපු මන්ත්‍රීවරුන් ගණනාවක් අපේ නාම යෝජනා අපේක්ෂා කරමින් ආයදුම් කරලා තිබුණා. ඒ වගේම නාම යෝජනා මාසයේ දැඩි ලෙස සැලකිල්ලට භාජනය කළා. ඒ වගේම අවධානය යොමු කළා. සමහර කණ්ඩායම් සඳහා අපි අවස්ථාවක් දෙන්න තීරණය කරා. ඒ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරු හැටියට හිටපු සමහර සංවිධායකවරුන් සඳහා. ඒ වගේම අපි තවත් දේශපාලන පක්ෂවලුනුත් එවැනි ඉල්ලීම් ගණනාවක් නාම යෝජනා මණ්ඩලයට ලැබිලා තිබෙනවා. ඒවා ලිඛිතවත් ලැබිලා තිබෙනවා, වාචිකවත් ලැබිලා තිබෙනවා. ඉතින් සමහර අය අපි කෙලින්ම ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. මොකද ඒ අය අපිට වදවා ගැනීම හරහා මහජන විශ්වාසය අපිට ගොඩනගන්න අමාරුයි. ඒ නිසා ඒ නංගන අවසාන තීරණය බොහෝ විට අද දවසේ ගැනීමට ඉඩකඩ තිබෙනවා. අපි ප්‍රවේශමෙන් ඒ නං ඇතුළත් කිරීම සඳහා ක්‍රියා කරලා තිබෙන්නේ. දැන් ජනතා විමුක්ති පෙරමුණ මූලික වෙච්ච ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයේදී ජයග්‍රහණයක් ලැබලා තිබෙනවා. හැබැයි ඒ ජයග්‍රහණය මහජනතාවගේ බහුතර ජයග්‍රහණයක් කියලා කාටවත් තක්සේරු කරන්න බෑ. ඒක ඔවුන්ට ලබා ගන්න ජනාධිපතිවරණයේදී ලබා ගත යුතු 150ේ ඡන්ද ප්‍රමාණය ලබා ගන්න බැරි වුණා. දෙවනි කාරණය තමයි ඡන්දදායකයන්ගෙන් ඇත්තටම තුනෙන් එකක ජයග්‍රහණයක් තමයි ජාතික ජන බලවේගය ලබාගෙන තිබෙන්නේ. ඒ නිසා මහජනතාවටත් දැන් ලොකු සැකයක් තිබෙනවා. මොකද විවස්ථානුකූලව ජනාධිපතිවරයා පත් වුණා කියලා කිව්වත් හරිම අස්ථාවර තත්ත්වයක් රටේ තිබෙන්නේ. අවිනිශ්චිතත්වයක් තිබෙන්නේ. ඒ නිසා අපි කියන්නේ මේ අවිනිශ්චිතත්වය රටකට හොඳ නැහැ. අවිනිශ්චිතභාවය අපේ රටේ ආර්ථික ගමනට එච්චර සුදුසු නැහැ. ඒ නිසා විශ්වාසය නැවත ගොඩනගාගෙන ශක්තිමත්ව පාර්ලිමේන්තු බලයක් අපිට තිබුණොත් අපිට විශ්වාසය නැවත ගොඩනගන විදියට අපිට ක්‍රියා කරන්න පුළුවන්. අපිට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පාලනය පිළිබඳ දැන් අභියෝග කර කර ඉන්න නෙවෙයි අපිට තිබෙන්නේ. අපිට තිබෙන්නේ රටේ ජනතාව අපේක්ෂා කරන දේශපාලන ස්ථාවරත්වය ගොඩනැගීම සඳහා ඒ වගේම විනිවිද භාවයකින් යුතු පාලනයක් ඇති කිරීම සඳහා අපිට ක්‍රියා කරන්න පුළුවන්. ඔව් ජනාධිපතිවරයා හැටියට ඉන්නවයි කියන එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. අපි ඒ වගේ ඉතිහාසය අපි වැඩ කරලා තිබෙනවා. මට මතකයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ඇති වුණ වෙලාවේ අපිට චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරයෙක්ව වැඩ කරන්න සිදු වුණා. ඒ වගේම චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අගමැති වෙන වෙලාවක විජේතුංග ජනාධිපතිතුමත් එක්ක වැඩ කරන්න සිදු වුණා. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වුණු වෙලාවක රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා ඒකාබද්ධව වැඩ කළා. ඒ නිසා ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වෙනි අත්දැකීම් ගොඩක් රටේ තිබෙනවා. ඒ නිසා රටක ආණ්ඩු කරනවා නම් හරි ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙලක් අනුව ඒකයි ජයග්‍රහණය කරන්න ඕනේ. ඉතින් අපි හිතනවා මේ මොහොතේ ජනතාව නැවත වතාවක් සිටිය යුතු ප්‍රධානම කාරණාව තමයි මේ රටේ ආණ්ඩු කළ යුත්තේ කවුද? ඒ සඳහා පළපුරුදු සහ අධ්‍යක්ෂීම් කණ්ඩායමක අවශ්‍යතාවය දැන් මීට සති කීපයකට වඩා හොඳින් මහජනතාවට දැනෙනවා. ඒ නිසා අපි ඉදිරිපත් කරපු ආර්ථික වැඩපිළිවෙල ඒ වගේම අපි ඉදිරිපත් කරපු අනිකුත් සංවර්ධන ක්‍රියාදාමයේ සහ ජනතාවාදී වැඩපිළිවෙළවල් දැන් ජනතාවට ප්‍රමාණිකුලෝ දැනෙන්න පටන් අරගෙන තිබෙන්නේ. ඒ නිසා අපි ජනතාවට මතක් කරන්නේ මේ මොහොතේ
අපිට යම් ආකාරයක ඒ බලය ලබා දුන්නොත් ඒ දේශපාලන ස්ථාවරත්වය ගොඩනගලා ආර්ථික ශක්තිය වැඩි කිරීම සඳහා අවශ්‍ය පියවර විශ්වාසය ගොඩනගන්න පුළුවන්. අපේක්ෂක ලයිස්තුවලදී අපි වෙනස්කම් ගණනාවක් ඇති කරලා තිබෙනවා. ඒ නංගම් මට කියන්න බැරි තාමත් අපි නාම යෝජනා මණ්ඩලයේ වැඩ කටයුතු අවසන් කරලා ඉදිරිපත් කරලා නැති නිසා කොමත් සෑම දිස්ත්‍රික්කයේම ගම්පහ පමණක් නෙවෙයි ගම්පහ බස්නාහිර පළාතේ අපිට ලොකු හිඩසක් තිබුණා. දැන් විශේෂයෙන්ම ওই කැලණිවලි පිටියාවත වැනි ප්‍රදේශවල ලොකු වෙනසක් පරතරයක් අපි සහ ජාතික ජනබලවේගය අතර තිබුණා. ඒක අවම කර ගැනීම සඳහා අපි ජනතාව අපේක්ෂා කරන නාමලේඛන ඉදිරිපත් කිරීම සඳහා හැකි උපරිම උත්සාහය යොදලා තිබෙනවා. අපේ ලයිස්තු වල උද්‍යවේදීන් තරුණයන් හා කාන්තාවන් ඒ වගේම චෝදනාවට ලක් නොවුවන් ඉදිරිපත් කිරීම සඳහා උපරිම වශයෙන් අපි වැඩ කරලා තිබෙනවා. හැබැයි අපි මහජනතාවගෙන් තිල්ලන්නේ තව දුරටත් ජනතාව යම් ආකාරයක සැකයකින් සහ අවිශ්වාසයකින් බලන කවුරු හරි ඉන්නවනම් මහජනතාවට පුළුවන් ඒක ප්‍රතික්ෂේප කරන්න. ඇත්තටම මේ මොහොතේ කළ යුත්තේ මුළුමනින්ම පාර්ලිමේන්තුවට බැන බැන ඉන්න එකවත් ඒ වගේම ඉදිරිපත් කරපු අපේක්ෂකයන් බැන බැන ඉන්න එකවත් නෙවෙයි. කළ යුතු තිබෙන වඩා ගැළපෙන සහ සුදුසුකම් තිබෙන අත්දැකීම් තිබෙන කණ්ඩායමක් මේ මොහොතේ බලයට පත් කරන එක. මොකද අත්දැකීම් කියන එක ඉතා වැදගත්. රට බංකොලොත් වෙලා තිබෙන්නේ කවුරු කොහොම කිව්වත් අපි මූලික අර්බුදයෙන් ගොඩ ගිහිල්ලා නැහැ. රටේ ආර්ථික අර්බුදයේ මූල්‍ය අර්බුදයේ එලෙසම තිබෙනවා. අපි මේ తాවකාලික සංක්‍රාන්ති කාලයක ඉන්නේ. ඒ නිසා ජනතාවගේ පැත්තෙන් ජනතාවට තිබෙන වඩාත් හොඳ කණ්ඩායමක් අපිට තෝරලා දෙන්නේ. ඒ නිසා අපි ඒ අභියෝගයේ විශේෂයෙන්ම බස්නාහිර පළාතේ පමණක් නෙවෙයි සෙසු පළාත්වලත් අපිට ඉදිරිපත් කරලා තිබුණ අභියෝගේ ජය ගන්න පුළුවන් කණ්ඩායමක් අපි ඉදිරිපත් කරලා තියෙනවා කියලා අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා. ඒ වගේම නෝර්දිස්ත්‍රික්කයේ නායකවසන මුතුමාට ගෝරගල මත කියන්න පුළුවන්. මහනුවර දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායකයා වශයෙන් මම තරඟ කරනවා. මගේ කණ්ඩායම ඉතාමත් ඉහළ කණ්ඩායමක්. මම කියන්න ඕනේ සෙසු දිස්ත්‍රික්කත් එක්ක සංසන්දනය කරපුවාම මහනුවර දිස්ත්‍රික් කණ්ඩායමට නීතිඥවරු 6 දෙනෙක් ඇතුළත් වෙලා තිබෙනවා. 15 දෙනාගෙන් 6 දෙනෙක් නීතිඥවරු. එක්කෙනෙක් විශ්‍රාමික හමුදා ජෙනරාල්වරයෙක්. තවත් එක අපේක්ෂකෙක් ලංකාවේ සුවිශේෂ ව්‍යවසායකයෙක්. හෝටල් ව්‍යාපාරී පිරිසක ව්‍යවසායකයෙක්. ඒ වගේම විදුහල්පතිවරයෙක්. ඒ වගේම වෘත්තීය අධ්‍යක්ෂීම් ලැබපු විවිධ ශේෂ්ඨෝල් නියෝජන කණ්ඩායමක් කාන්තාවක් අපි ඒ ආකාරයෙන් නියෝජනයේ උපරිම වශයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව තෝරා ගන්න පුළුවන් විදිහට අපේ නියෝජනය අපි හදලා තිබෙනවා. ඒසත් අපි කියන්න ඕනේ අනිත් දිස්ත්‍රික්කවලත් එලෙසම තිබෙනවා. නමුත් මහනුවර දිස්ත්‍රික්කයේ නාමලේඛනය ගැන කාටවත් අභියෝග කරන්න බෑ. මොකද ඉතාමත් අධ්‍යක්ෂීම්ලත් ඒ වගේම පළපුරුදු සහ මහජනතාවට පිළිගන්න පුළුවන් කණ්ඩායමක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතින් අපේ ඉලක්කය මහනුවර ජයග්‍රහණය කිරීම. මොකද මහනුවර පහුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජනබලවේගයත් සමගි ජනබලවේගයත් අතර වෙනස 60,000කට ආසන්න ඡන්ද ප්‍රමාණයකට කී. ඒ වගේම මහනුවර ආසන ගණනාවක් අපි ජයග්‍රහණය කරලා තිබෙනවා. ඒ නිසා ඒ ජයග්‍රහණත් එක්ක ඒක තව වැඩි දියුණු කරගනිමින් අපි පරාද වෙත්ත වෙනස ඇති වුණු තැන් ටික ජයග්‍රහණය කරන්න අපි අපේ අපේක්ෂක කණ්ඩායමත් එක්ක ලොකු සැලසුමක් හදලා තිබෙනවා. අපි ආදර්ශමත් ඡන්ද ව්‍යාපාරයක් මහනුවර දිස්ත්‍රික්කයේ අපි කරනවා. ලක්ෂ්මන් කිරියල්ල මහතා ඉදිරිපත් වෙලා නැහැ. ඒ වෙනුවට එතුමාගේ දියණිය ඉදිරිපත් කළා තිබෙනවා. ඒ වගේම තවත් වෙනස්කම් ගණනාවක් අපි මහනුවර දිස්ත්‍රික්කයේ ඇති කරලා තිබෙනවා.